අනෝන නියුරු කාටා යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබන කටුවනෝද ප්‍රනීත පළතුරක්. මෙය කටු ආතා ලෙසත් හඳුන්වයි. ආයුර්වේද ප්‍රතිකාරවලදී පිළිකා නාශක ගුණය තහවුරු කිරීමත් සමග වර්තමානයේ වැඩි ඉල්ලුමක් සහිත පළතුරක් බවට කටුවනෝද පත් වී ඇත. පිළිබඳව අපේ රටේ ලොකු උනන්දුවක් පවතිනවා. මොකද ඒක ප්‍රනීත පළතුරක් වගේම ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් ඉහළ බව පැවසෙනවා. ඒක හින්දා ලොකු උනන්දුවක් පවතින කටුවනෝද වගාව පිළිබඳව ලංකාව ඕනම ප්‍රදේශයක වගා කරන්න පුළුවන්. නමුත් අපි වාජිනජ වගාවක් හැටියට යනවා නම් වඩාත්ම නිර්දේශ කරන්නේ පහතරට තෙත් සහ වියලි කලාපයන්. ඊට අමතරව පොල් අතර අතුරු වගාවක් හැටියටත් මේක ඉතාමත්ම සුදුසු භෝගයක් හැටියට නිර්දේශ කරන්න පුළුවන්. කටු අනෝදා ගෙඩියක සාමාන්‍ය බර ග්‍රෑම් 450ක් 1500ක් එනම් කිලෝ එකහමාරක් පමණ වෙන අතර සමහර අවස්ථාවලදී කිලෝග්‍රෑම් 2ක් 3ක් පමණ වෙන අවස්ථාත් දක්නට ලැබෙනවා. කටු අනෝදා පරාගණය කිරීම තුළින් අනෝදා ගෙඩිය පරිණත වෙන විට අප දකින්නා වූ හැකිරුණු ස්වභාවයේ මගහරින් නැවුම් ආකර්ෂණීය පිරිපුන් ඉහළ ගුණාත්මෙන් යුතු අස්වැන්නක් ලබා ගැනීමේ හැකියාව පවතිනවා. ඒ සඳහා හොරණ පළතුරු පරීක්ෂණ ආයතනය මගින් අවශ්‍ය තාක්ෂණික වැඩිදියුණු කිරීම සිදු කර තිබෙනවා. කෘතිම පරාගණය කරන්න ගලින් අපි මලේ ව්‍යුහය ගැන පොඩි අවබෝධයක් ගමු. මේ තමයි මලේ දලපත්‍ර. එහෙම නැත්නම් අපි කියනවා පෙති කියලා. මේක වලයන් දෙකකට පිහිටන්නේ. පිටත තියෙන වලේ තුනක් තියෙනවා. ඇතුළත තියෙන වලේ නැවත පෙති තුනක් තියෙනවා. ඊළඟට මේ මලේ ඇතුළේ තියෙනවා මේකේ ගැහණු කොටස. එහෙම නැත්නම් ඡායාංගී කොටස කියලා අපි කියනවා. මේ තමයි ඒ ජායාංගී කොටස. මේ කොටස තමයි අපි පරාග තවරන්න ඕනේ. ඊළඟට මේ කොටස තමයි පූමාංගී කොටස. ඒ කියන්නේ පිරිමි කොටස. මේ කොටසින් තමයි අපිට පරාග ලබා දෙන්නේ. ස්වභාව ධර්මයා විසින් මේ මල පරාගණය කරන කෘමියෙක් ඉන්නවා. නමුත් සමහර ප්‍රදේශවලට මේ කෘමියා නොයෙක් හේතු හින්දා නැති වෙන්න පුළුවන්. ඒ වගේම කෘමි ගහණය අඩු වෙන්න පුළුවන්. ගොඩාක් වෙලාවට මේ කෘමියා මේක ඇතුළට මේ මල ඇතුළට එන්නේ මේකේ පැණි මුකුත් නැහැ. මේ මලේ පැණි ගන්න නෙවෙයි, එයා බොහොම නිස්කලංකව මේක ඇතුලේ ඉන්න. ඒ වගේම එයාගේ ප්‍රජනන කටයුතු සඳහා තමයි මේ මලට පැමිණෙන්නේ. කෘමියාගේ මේ ඇතුලේ තියෙන චර්යාව අනුව තමයි මේක පරාගණය වෙන්නේ. ඒ පරාගණය වීම බොහොම අකාර්යක්ෂමයි. ඒක හින්දා තමයි අපිට මේ ඇදගෙඩි හටගන්නේ. ඒක හින්දා අපි නිර්දේශ කරන්නේ කෘතිම පරාගණය, එහෙම නැත්නම් අතින් පරාගණය කරන්න ඕනේ. අතින් පරාගණය කරන්න නම් මේ මලේ විකසනය ගැන පොඩි අවබෝධයක් ගන්න ඕනේ. මුලින්ම ඕගලන්ට පේනවා මේ මල කොළ පාටයි. පිට තියෙන දලපත්‍ර කොළ පාටයි. මේක ලොකු වෙලා මේ වගේ කහපාට, මේ වගේ කහපාටට හැරෙන්න ගන්නවා. මේ ඒ වගේම මේ පෙති, මේ පිටතින් පිහිටන මේ දලපත්‍ර මේ වගේ යම් ප්‍රමාණයකට ඇරෙනවා. ඇතුළෙන් තියෙන දලපත්‍රත් ඕගලන්ට පේනවා ඉතා කුඩා ප්‍රමාණයකට සිදුරක් පවතිනවා. මේ අවස්ථාව තමයි අපි සලකන්නේ මල මෝරපු අවස්ථාව කියලා.
ඊළඟට මේ මලේ ස්වභාවයම හැදිලා තියෙන්නේ ස්ව පරාගණය වළක්වන්න. ඒක හින්දා මේ මලේ ගැහෙන කොටස, ඒ කියන්නේ ජායාංගයේ කොටස මෝරපු දිනේ උදේ 6:11 අතර තමයි සක්‍රිය වෙන්නේ. ඊළඟට මේ මලේ පූමාංගයේ කොටස, ඒ කියන්නේ පිරිම කොටස එම දවසේම හැන්දෑවේ 3න් පස්සේ තමයි මෝරන්න ගන්න. ඒක හින්දා අපි කෘත්‍රිම පරාගණය කරනකොට හැමදාම උදේ 6:11 අතර තමයි කෘත්‍රිම පරාගණය සිද්ධ කරන්න ඕනේ. කෘත්‍රිම පරාගණය සිදු කරන්න නම් අපිට පරාග තියෙන්න ඕනේ. පරාග ගන්න නම් අපි මම කලින් කිව්වා වගේ හැන්දෑවේ 3න් පස්සේ මේ අවස්ථාවටම මෝරන ලද මලක් අපි කඩලා ඒ ඇතුළේට ගෙනල්ලා වියලෙන්න නොතියන්න ඕනේ. ඒ කියන්නේ ආදතාවේ වැඩි තැනක තියලා තියන්න ඕනේ. පරාග ලබා ගැනීම සඳහා මලක් නෙලා ගැනීමේදී අතුවගේ ඇති මලක් තෝරා ගැනීමෙන් වගාවේ ඵලදායීතාවයට බලපෑමක් සිදු නොවේ. මේ තියෙන්නේ ඒ වගේ කලින් දවසේ හැන්දෑවේ 3න් පස්සේ නෙලාගත් මල පහවදා උදේ වෙනකොට මේ පරාග හැලිලා තියෙනවා ඔබට දකින්න පුළුවන්. එසේ නෙලාගත් මල කැටි පරාග වලින් මල් 4ක් 5ක් පරාගණය කිරීමේ හැකියාව පවතිනවා. මේකේ තියෙනවා ඔබට දකින්න පුළුවන් කහපාට කුඩු වගේ. ඒ ටික තමයි පරාග. මේ ඊළඟට මේ දුඹුරු පාට කෑලි කෑලි වගේ තේනේවා පරාග දානි. ඒකට අපිට වැදගත් වෙන්නේ මේ කහ පාට කුඩු වගේ පේන දේවල් දේ ටික තමයි අපිට වැදගත් වෙන්නේ පරාග හැටියට. අපිට මේ වගේ පින්සලක් පාවිච්චි කරන්න පුළුවන්. පින්සලක් පාවිච්චි කරලා පරාග වලට මෙහෙම උබලා ගත්තාම මේ පින්සලේ ඇලෙනවා කහ පාට කුඩු. මේ තමයි මලේ ගැහෙන කොටස, එහෙම නැත්නම් ජායාංගයේ කොටස. මෙතන තමයි අපි පරාග තවරන්න ඕනේ. අපි මේ විදිහට තවරගත්ත පරාග මෙම මලේ මං කලින් පෙන්නුමේ ජායාංගයේ කොටසේ මේ විදිහට අත මෘදුව අත තද කරන්නේ නැතුව තවර ගන්න වෙනවා. මේ කොටසේ ඇලෙන සුළු ද්‍රව්‍යයක් තියෙනවා. ඒ ඇලෙන සුළු ද්‍රව්‍ය මේ පරාග බොහොම පහසුවෙන්ම තවරෙනවා. ඒක හින්දා අත තද කළා අපිට මේ තවරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මෙහෙම පරාග තවරුවාට පස්සේ අපිට මේ පෙති තියෙන විදිහටම තියන්න ආරිනවා. ඊට පස්සේ මේකේ ඵලයක් වර්ධනය වෙන්න පටන් ගන්නවා. අනෝදවල ඵලයක් වර්ධනය වෙන්න කලින් දීර්ඝ කාලයක් සුප්තව පවතිනවා. නමුත් ඕගලන්ට දකින්න පුළුවන් මේක දවස් මේක හරියට පරාගණය වෙලා නැත්නම් දවස් 4ක් 5ක් ඇතුළත මේ මල වැටෙනවා. වැටෙන්නේ නැතුව තිබුණොත් ඒ කියන්නේ මේ මල හරියට පරාගණය වෙලා තියෙනවා. එසේනම් ඔබේ වගාබිමේ ගෙවත්තේ තිබෙන කටු අනෝදා ගස්වල උපරිම අස්වැන්නක් ලබා ගැනීමට පරාගණය තුළින් ඔබට හැකිවනු ඇති. ඔබට සුවපර සතියක්. Thank you.